නිර්ධිතදිග පෙරමෝසම් සක්‍රියවීමත් සමගම පසුගිය මැයි මස 15 වන දින සිට අද දින උදෑසන දක්වා නොයෙකුත් දිස්ත්‍රික්කයන්වල විශේෂයෙන් රත්නපුර, කොළඹ, කෑගල්ල, මහනුවර, ගාල්ල, කළුතර, උත්තලම, ගම්පහ, මාතර සහ යාපන යන දිස්ත්‍රික්කයන්වල අධික වැසි හේතු කරගෙන ඇති වූ ක්ෂණික ගම් වතුර තත්ත්වයන්, පස්කඳු නිවාස මත පතිත වීම, ගල් පෙරළීම් සහ පස්කඳු මාර්ගයන් වලට පතිත වීම, අධික සුළං තත්ත්වය හේතු කොටගෙන අනෙකුත් නිවාස හානියන්, ඒ සමගම ක්ෂණික ගම් වතුර තත්ත්වයන් මේ වකවානුව තුළ වාර්තා වුණා. එයින් බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 9419ක් වන අතර පුද්ගලයන් 35,357ක් මෙම තත්ත්වයන් තුළ අවදානමකට ලක් වෙලා තිබෙනවා. එයින් තුවාල වූ සංඛ්‍යාව 3 අර්ධ නිවාස හානි පොදුවේ ගත් කල 176ක්. ඊයේ දිනේ ඇති වූ ක්ෂණික ගම් වතුර තත්ත්වය මත පුත්තලම දිස්ත්‍රික්කයේ තමයි දැඩිම බලපෑමට ලක් වුණේ. කොළඹ, කළුතර සහ පුත්තලම මධ්‍යස්ථාන 12ක, පවුල් 554කුත්, පුද්ගලයන් 1852කුත් සුරක්ෂිත මධ්‍යස්ථානවල දැන්ට සානගත වෙලා ඉන්න ඔවුන්ට සහන සේවා මධ්‍යස්ථානවලින් සහ දිස්ත්‍රික් පාරදේශීය ලේකම්වරුන්ගේ මැදිහත් වීමෙන්, ග්‍රාම නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, ආපදා කළමනාකරණ සහන සේවා මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් අදාළ සහන සේවා කටයුතු ඔවුන්ට අවස්ථාවයන් නොපිරිහෙලා ඉටු කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ වර්ෂාව හේතු කොටගෙන බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්කයන්වල නායෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. මෙයිනුත් අවදානම් මට්ටමේ කොළඹ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සීතාවක ප්‍රදේශයත්, කළුතර මතුගම බුලස්සිංහලත්, රත්නපුර කිරියැල්ල, ඇලපාත, කලවාන, කුරුවිට, ඇහැලියගොඩ, අයගම යන ප්‍රදේශයන්වල අවදානම් මට්ටමේ නායෑම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරලා තිබෙනවා. ඊට අමතරව අද දින 6 පැය දක්වා අපිට වාර්තා වෙලා තියෙනවා වල්ලාවිට, බුලස්සිංහල, පාලින්දනුවර, බදුල්ල ඇල්ල යන ප්‍රවාහනය සඳහා යන මේ මාර්ගයන් වලට යම් යම් බාධාවන් ඇති වූ බව. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ ජලාශ වල විශේෂයෙන් රාජාංගනය, අංගමුව, මහවිලච්ඡය, දදුරුවය, උල්හිටිය, තබ්බෝ, කුකුලේඟඟ මෙහි වාන්දොරටු විවෘත කර තිබෙනවා. එම වාන්දොරටු විවෘත කිරීම මත පහළ ද්‍රෝණියන් වල ජීවත්වන ජනතාව විශේෂයෙන් මේ අවස්ථාවන් වල ඉතාමත් දැඩි විමසිලිභාවයෙන් සිටිය යුතුයි. ඉතින් මේ අවස්ථාවේ මා ඉතාමත් ඌමනාවෙන් ඕනෑකමකින් ඉල්ලා සිටිනවා සියලුම ප්‍රජාවගෙන් මේ තාක්ෂණික ආයතන විශේෂයෙන්ම කාලගුණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය, ධීවර අමාත්‍යාංශයෙන් නිරන්තරයෙන් සිදු කරනු ලබන අවවාදාත්මක නිවේදනයන් කෙරෙහි දැඩි අවධානයෙන් විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මේ තලතුලන් තත්ත්වයන් සහ අධික වර්ෂාවන් මත ගස් කඩා වැටීම් නිරන්තරයෙන්ම රපොර්තු වෙනවා. ඒක නිසා තමුන් මේ සම්බන්ධයෙන් දැඩි විමසිලෙන් ඉන්න, තමුන්ගේ යාන වාහන නවත් වීමේදී ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න, විශේෂයෙන් මේ වාන්දොරටු ඇරීම මත විශේෂයෙන් ළමුන් ජල ක්‍රීඩාවන්, නුරුපැදීම්, විවිධ දේවල් සඳහා පෙළඹෙනවා. ඉතින් මේ සඳහා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන ඉතාමත් දැඩි අවධානයෙන් ඉන්න, මේ අවධානම් තත්ත්වය අඳුනා ගන්න, වටහා ගන්න, පාරවල්වල ඇවිදීමේදී සැලකිලිමත් වන්න. පසුගිය වසරවලත් වාර්තා වුණා මේ කානුවල වැටිලා ජීවිත හානි වෙලා අවධානමට ලක් වෙච්ච අය. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතාමත් විමසිලිමත් වෙන්න, මේ ගම් වතුරත් සමගම අනිත්‍ය කිඹුල් ඌදුරත් තියෙන්න පුළුවන්. ඊට අමතරව සුළු ගම් වතුර තත්ත්වයන් සමගම ඩෙංගි වසංගතය පවා එන්න පුළුවන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය පැය 24ම ක්‍රියාත්මකයි. මොනව හරි ඔබට යම්කිසි මේ සඳහා අපහසුතාවයක් තිබේ නම්, යම්කිසි අවධානයට ලක් වෙලා තියෙනම්, ඒ සඳහා අපේ 117 දුරකථනයට තමුන්ගේ යම්කිසි මේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දෙන්න පුළුවන්. ඒ දැනුම් දීම තුළින් අපිට ඉඳුරාම මැදිහත් වීම තුළින් එය කළමනාකරණ එක ආපදාව අවම කර ගැනීමට ඇති හැකියාව තිබෙනවා.